බලය වෙනස්සීම්මල වෙනස පිළිබඳව කතා කලා ඒ වෙනස පිළිබඳව කතා කරන විට මම ජනාධවෙදූරයට පත්වෙලා මෙතෙක්කල් නොකිව් කතාවක් මට මතක් වුණා මං අද එකත් බොහොම කටියෙන් කියන්න බලාපොරොත්තියෙනවා. දෙදස් දාහතරයි නොයම්බර් මාසය එදාආණ්ඩුවෙන් ඉවත්වෙලා ඇතිවරෙක්විදි ඉඳලා දවස් සතලිස් දෙ එකක් තුළ මේරටේ ජනතාව මාව ජනාතපයි දූරයට පත් කරගත්තා. ජනධපයි දූරේ දවරුන්දුන්නේ ජනවාරිමාන්සේ නවෙනිදා දෙදාස්පාලවේ. ඊට පෑ විසි අතරගට පස්සේ දහවෙනිදා රාත්‍රියයේ නමහිට දායට පමණ අපේ මගම හිටපු සෞඛමතිවර විදිර සිටි නිලනෙව සට පැමෙනුණා එවකට මේරටේ ශ්‍රේෂ්ාතිිරනන්නේ ඉහෙල්ලම තනතුරේ සිටින උද්ගලයා. ඇවිල්ලා මම හිතු මට සුප පතන්න වෙන්න ඇති එන්න ඇති කියලා. එතු මමටකිව්වා සර් මමාවේ ම ඉවත්කරයි කියලා ආරංචික් තියනවා නොත්මං කියන්නාවේ සර්ර් කියන ඕනෑම විදිහකට මං කටයුතු කරන්න කියලාහිට කියලා. ඒක අන්නේ මම කියන ඔොන්න විදිහකට නඩුති ඉදු දෙන්න කියලාන්න ම මේවා කියව යුතුවෙනවා. එයින් පෙනී යනවා මටකලින් අඩුවල තීන්දු හම්බවෙලා ති එන්නන්නේ කෝමති කියලාහිට. මම එතුමාටේ වෙලාවේ එමක මටේ බෝම අල්ලුත් තත්්දැකීමක්. ම මේ ඇමතිවරෙක් කියලාන්දලා දවස් හතලිස් දෙකින් ජනාධපතිවෙලා ඒ අතරේ ශ්‍රේෂ්ඨාධ කරන්නේ ඉහෙල්ලම තැන ඉන්න කෙනා මංගාවට ඇල්ලගේ පුහම ඕන ඉදිහටවන් කටයතු කරන්නන් කියලා. ම කල්පනා කලාා මේ සමාජය මේ ලෝකෙ කොහොමද හැදිල තියෙන්න්න කියලා හිට. අපි හිතනවට වඩා මොනතරං වෙනස්ත මේ ලෝකයේ කියලා මම කල්පනා කලා. මම එතුමාටඒ වෙලාකවා එහෙම අපි තතාම සාගච්තා කල උත්තීදුවක් නැහැ. ඔබ තියාගන්න වද නැද්ද කියලා. කපු හම එතුමා ගියා. ඊට පහුගොදත් හරියට මේ වෙලාවට මට නොදන්න ආවා ඇවිල්ලවා. ීතායකයි. මංආාව අදත් මාවයිංකරන්න එපා කියලා කියන්නයි සර්ග කියන ඕනම විදිකටම වැඩ කරන්න කිව. මම ඒ වෙලාවේ මගේ හිතටාව ඒ තනතුර සහයේ තනතුරේ සිටි පුද්ජලයා පිළිබඳව මගේ කිසියම් තීන්දුවක් තීරණයක් ඊට පෙර නොතිබනත්. මොහු මෙතන සිටීම මේ රටේ, අධිකරණයේ ස්වාධීනත්තයට බරපතල ප්‍රශ්නයක් කියල. ඒ නිසා මම තීන්දු කළ අහුවෝ ඉවච් කරන්න. මම විදායක ජනාධපතිවරෑ විදිහයට බලතල පාවිච්චි කරපු පලවෙනි අවස්ථාව දමා යේඒ අවස්ථාව.